අයිබෝන් ලංකාවේ ප්‍රමුඛතම පාසල් YouTube ප්‍රතිවිකාශය ජෝනියස් නිවුස් සමගින් මම අසල ජයකොඩි ප්‍රථමයෙන් ප්‍රතිසිරස්තල සන්ත ජෝන් ආදිශිෂ සංගමයේට නව නායකත්වයක් ක්‍රිකට් ජංගම දැල් ආවරණය සිසු අයිතියට Sri Lanka cricket kandayame nava vegapandu puhunukaru Sant John Adishishya Anusha Samaranayaka Vishishchatama telinatya shabda patikata kirima venuven Adishishya Dasun Siroshana Raigam telisammanen pidum labai Lahiru udara Bangladeshit erhi Sri Lanka test cricket sanchiteta නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදිශ්‍ය සංගමේ නව සභාපතිවරයා ලෙස දේවක පෙරේරා මහතා තේරීපත් වුණා. ඒ පසුගිය මාර්තු 31 වෙනිදා පැවති මහසභා රැසීමේදී. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ආදිශ්‍ය සංගමේ මහසභා රැස්වීම පසුගිය මාර්තු 31 වෙනිදා පැවැත්ුණේ පාසල් ප්‍රධාන ශාලාවේදී. ඒ විදුහල්පති ඩිලන් නිශාන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාන්ත ජෝන් ආදිශිෂ්‍යින් වැසක්ත මෙම අවස්ථාවට එක්ව සිටියා. මහසභා රැස්වීමේ මූලික කටයුතු වලින් අනතුරුව හිටපු සභාපති මුරලි දනරාජා රාමරත්නම් මහතා ඇතුළු විධායක සභාව ඉල්ලා අස්වුණා. අනතුරුව තාවකාලිකව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ උපාලි අම්බලන්දුව මහතායි. ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති සභාවේදී කලින් ඉදිරිපත් වූ නාම යෝජනා අනුව නව සභාපති ප්‍රමුඛ විධායක කමිටුව පත් කෙරුණා. ඒ අනුව නුගේගොඩ සාන්ත චෝන් විදුහල් ආදිශිෂ සංගමේ නව සභාපතිවරයා ලෙස පත් වුණේ දේවක පෙරේරා මහතායි. මේ පාර්ශ්ව කාර්ය මාගේ උපරිම ශක්ති ප්‍රමාණය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අද වටු සිල්ම විධායකම සමාජික වර්තමානයේ පාසල් තුල කියන කාල සීමාව තුළ මේක මගේ පාසල් කරගෙන කටයුතු කරන එක තමයි මගේ යුතුයකම හා වගකීම වෙන්නේ. ඒ සම්බන්ධව මගේ පූර්ණ කැපවීම මේ පාසල් සඳහා මේ කරලා තියෙන්නේ. ඔබ පාසලේ ඒ අයිතිය බුද්ධි විඳින ගමන් ඔබට පාසලේ පරිබාහිර වෙනගෙන පාසල් කටයුතු වලට උදව් කරගෙන යන අදිස්සක් විදියට තමයි මගේ ආදිශ්‍යම හඳුනා ගන්නෙ. එතකොට පාසල යන්නේ වැරදි මාර්ගේ නම් ඔබට අයිතියක් තියෙනවා මේ පාසල නිවැරදි මාර්ගයට යොමු කරන්න අවශ්‍ය කරන මඟ පිළිවෙල කරන්න. එහෙම නැත්නම් පාසල යන්නේ හොඳ මාර්ගේ නම් ඔබට අයිතියක් තියෙනවා යුතුයමක් තියෙනවා වගකීමක් තියෙනවා ඒක සඳහා අවශ්‍ය කරන සහයෝගය සහභාගීත්වය සහ දායකත්වය ලබා දීලා අනතුරුව හිටපු සභාපති මුරලි දනරාජා රාමරත්නම් මහතා ගත වූ වසර තුන තුල කළ මෙහෙවර වෙනුවෙන් ඇගීමක්ද සිදු කෙරුණා. මේ අවුරුදු තුනම ආගේ කාලය දිස්සේ අපගේ සංගමයේ කටයුතු කරගෙන යාමට මට අවශ්‍ය උපදෙස් ලබා දුන් සියලුම උපාධිශාසකතුමාලාටද විධායක උපසභාපතිතුමන් ඇතුළු සියලුම උපසභාපතිවරුන්ටද විශේෂයෙන් සමලේකම්වරුන් දෙන්නාටද මගේ විශේෂ ස්තුතිය පොද කරන්න කැමතියි. ගරු විදුහල්පතිතුමා මේ මෑතකදී පත් වුණත් ඒ පත් වූ දා සිට අපිට කීටා සහයෝගයෙන් කටයුතු කරනවා. එතුමාටත් සියලුම නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටත් සහකාර විදුහල්පතිවරුන්ටත් සහ සියලුම ගුරුවරුන්ට සහ සංවර්ධන සමිතියේ නියෝජිතයන්ට මගේ ස්තුතිය පොද කරනවා. අවසාන වශයෙන් සියලුම වර්ෂ කණ්ඩායමකට මගේ ස්තුතිය පොද කරනවා. මේ ආදිශ්‍ය රග ක්‍රිකට් ටේබල් ටෙනිස් බැඩ්මින්ටන් බොක්සින් කෙලෙත් බෑන් ඇතුළු බාල දක්ෂ වැනි ආදිශිෂ සංගම් පිටුවලා තියෙනවා. ඒ සියලුම සංගම් වලටත් මගේ ස්තුතිය පොද කරනවා. නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදිශ්‍ය සංගමේ හිටපු සභාපති මුරලි දනරාජා රාමරත්න මහතා සිය දුරකාලය තුළ පාසලේ උන්නතිය වෙනුවෙන් කළ කී දෑ බොහෝයි. මේ ඔහු පිළිබඳව තබන සටහනක්. පෙර ගමන් කරුවෙකුගේ තෙවසරක ප්‍රත්‍යාවලෝකනය. මෙහෙවන්නේ වැඩ කරන්නේ උපදේශකේ ඉදිරිය දකින්නේ ඍජු තීරකෙක් මෙන්ම පරමාදර්ශකේ. මේ සියල්ල කැටි වූ කල බිහිවන්නේ සාර්ථක නායකී. එවන් නායකින් රැසක් දැයට දායාද කළ උතුම් පුණ්‍ය භූමියයි නුගේගොඩ සාන්ත ජෝන් විදුහල.
1915 දී ශ්‍රී ලංකා ධරණි තලයට දායාද වූ සාන්ත ජෝන් විදුමාව බිහි කළ ගුණ නැන සපිරි වීර විකුම් පුතුන් බොහෝයි. ඒ පුතුන් තමන් තැනූ සාන්ත ජෝන් විදුමව හා යලි රොක් වී එහි උන්නතිය වෙනුවෙන් කළගුණ සැලකීමේ මෙහෙවර ඇරඹුවේ 1976 දී ඒ දිවංගත බර්ට්‍රම් පතිරණ මහතාගේ නායකත්වයෙන්. එතෙන් සිට මේ දක්වා සභාපතිවරු 25 දෙනෙකුගේ නායකත්වයේ යටතේ සාන්ත ජෝන් ආදිශිෂ්‍ය සංගමය පෝෂණය වුණා. ගත වූ වසර තුන අභියෝගාත්මක මෙන්ම ජයග්‍රහණ රැසක් හිමි වූ වසර තුනක් ඒ අභියෝගයේ බාරගත්තේ තවත් විශිෂ්ට නායකයෙකු මුරලි ධනරාජා රාමරත්නම් මහතායි. 1980 වර්ෂයේදී පාසල් ජීවිතයට සමුදුන් මුරලි මහතා සිය පාසල් අධ්‍යක්ෂීම් තුලින් ඉදිරි ගමන සකසා ගත්තා. පාසල වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමේ උදාරතර අරමුණින් ඔහු 1982 වර්ෂයේදී ආදිශිෂ්‍ය සංගමයට එක් වූ අතර එහි විධායක කමිටුවට එක් වූයේ 2008 වර්ෂයේදී. එතැන් සිට සිය උපරිම ශක්තියෙන් පාසල වෙනුවෙන් කටයුතු කළ ඔහු පාසලේ සියවස් සැමරුම වෙනුවෙන් පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහ උත්සවය සංවිධානය කළා. ආදිශිෂ්‍ය සංගමේ විවිධ තනතුරු දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළ මුරලි මහතා ක්‍රීඩා ක්ෂේත්‍රයට දැක්වූයේ විශේෂ උනන්දුවක්. විශේෂයෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම නගා සිටුවීම සඳහා ඔහු විශේෂ පරිශ්‍රමයකින් ක්‍රියා කළා. හින්දු භක්තිකයෙකු මුරලි මහතා බෞද්ධාගමික කටයුතුවලදීද පෙරමුණගෙන ක්‍රියා කළේ සමාජයටම ලොකු ආදර්ශයක් සපයමින්. 2017-18 දුර කාලයේදී ආදිශිෂ්‍ය සංගමේ විධායක උපසභාපති ලෙස වගකීම් භාරගත් ඔහු ආදිශිෂ්‍ය සංගමේ සියලුම පාහේ කටයුතුවලදී ප්‍රමුඛත්වය ගත්තේ දැඩි කැපවීමකින් මෙන්ම උනන්දුවකි. 2020-21 දුර කාලයේ වෙනුවෙන් ආදිශිෂ්‍ය සංගමේ නියමුවා ලෙස වගකීම සියතටගත් මුරලි මහතා සාර්ථක ඉදිරි ගමනක් ආරම්භ කළා. ඒ දැඩි අභියෝග සහිත කාලවකවානුවකදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී රටම අභියෝගයකට ලක් වූ අතර එහි උණුසුම පහව යන්නත් කලින් කොවිඩ් ව්‍යසනයෙන් මුළු රටම කඩා වැටුණා. මේ අභියෝගාත්මක යුගයේ නව මානයන් ඔස්සේ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ අභියෝගයද මුරලි මහතාට එල්ල වුණා. අභියෝග හමුවේ නොසැලී සිය නායකත්වයේ විදා දැක්වූ මුරලි මහතා නව තාක්ෂණික මානයන් ඔස්සේ අන්තර්ජාල අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීමට මූලිකත්වය ගත්තා. ඒ සාන්ත ජෝන් පාසල් දරුවන්ට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දෙමින් ධම්මික ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ ඉතා සාර්ථක අධ්‍යාපන වැඩසටහනක් වූ මෙම ව්‍යාපෘතිය සම්මානයට පවා පාත්‍ර වුණා. ශ්‍රී ලංකා වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ අධිකාරිය වාර්ෂිකව පවත්වන හොඳම සහ නිර්මාණාත්මක වෙබ් අඩවි සඳහා වන තරගාවලියේ පාසල් සහ විශ්වවිද්‍යාල කාණ්ඩයේ හොඳම වෙබ් අඩවිය ලෙසයි සම්මානයට පාත්‍ර වුණේ. එය එවකට පාසල් පහකට විෂානුබද්ධව අධ්‍යාපනික කටයුතු එකට කිරීමට ඉඩ සලස්වමින් එතෙක් ශ්‍රී ලංකාවේ කිසිම පාසලක් මගින් නිර්මාණය නොවූ සුවිශේෂී දුරස්ථ අධ්‍යාපනික වෙබ් අඩවියක් වීම විශේෂත්වයක්. සිය නායකත්වයේ යටතේ පාසල් ක්‍රීඩාව නගා සිටුවීමට මහඟු මෙහෙවරක් ඉටු කළ මුරලි මහතා ඒ වෙනුවෙන් ක්‍රියා කළේ ආදි ක්‍රීඩා සංගම් බිහි කිරීමේ පුරෝගාමියෙකු බවට පත්වෙමින් ඒ අනුව රග්බි, බොක්සින්, ක්‍රිකට් හා බැඩ්මින්ටන් ක්‍රීඩා වෙනුවෙන් ගොඩනැගුණු ආදි ක්‍රීඩා සංගම් පාසලේ එම ක්‍රීඩා නගා සිටුවීමට දක්වන්නේ දැඩි පරිශ්‍රමයක්. ආදි බොක්සින් සංගමය ආරම්භ කිරීමෙන් පසු ඒ වෙනුවෙන් ඔවුන් ගොඩනැගූ පුහුණු ක්‍රීඩාගාරය ඉදිකිරීමට විශාල සහයක් දැක්වූ මුරලි මහතා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 11ක ප්‍රදානයක් ලබා දීමට ආදිශිෂ්‍ය සංගමයේ උපානුශාසක බර්ටි ඒකනායක මහතා සම්බන්ධීකරණය කර දීමට කටයුතු කළා. 90 වර්ෂ කණ්ඩායමේ සුනිල් සමරජීව මහතාගේ ධන පරිත්‍යාගයෙන් ආදි ක්‍රිකට් සංගමය හා එක්ව
ජංගම ක්‍රිකට් ක්‍රීඩා දැල් ආවරණයක් නිර්මාණය කිරීමට මුරලි මහතා කටයුතු කළේ ඊට නිසි නායකත්වය ලබා දෙමින්. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත් දරුවන් වෙනුවෙන් 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමය පාසල තුල ආරම්භ කෙරුණේද මුරලි මහතාගේ මෙහෙවීම යටතේ. ඒ ලසන්ත රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් මේ වන විට එහි සාර්ථක ප්‍රතිඵල නෙලාගත් දරුවන් ජීවිතයේ අතරමං නොවි සාර්ථක ගමනක් යමින් සිටීම සමස්ත ආදිශිෂ්‍ය සංගමයටම අභිමානයක්. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සමත් වී සරසවි වරම් ලද සිසුන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක්ද ආරම්භ කෙරුණේ මුරලි මහතාගේ මෙහෙවීම යටතේ. සියවස් සමරු ගොඩනැගිල්ල නිල වශයෙන් සිසු අයිතියට පත් කිරීමේ සමරු පලක නිරාවරණය කිරීමේ උත්සවය මෙන්ම ඉදිකිරීම් ඇනහිට තිබූ ප්‍රධාන ශාලාව ඉදිකිරීමේ කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන්ද මුරලි මහතා පෙරමුණ ගත්තා. බස්සහිර පළාත් ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන 79ක් මේ වන විටත් ඒ සඳහා වෙන් වී ඇති අතර එහි මීළඟ අධියරේ ඉදිකිරීම ඉදිරි අප්‍රේල් මාසයේදී ඇරඹීමට නියමිතයි. ආදි ශිෂ්‍ය සංගමේ ව්‍යාපෘති මෙන්ම පාසල් ජයග්‍රහණ පිළිබඳව ප්‍රචාරණය කිරීම අරමුණු කර ගනිමින් පාසල් ආදි මාධ්‍ය ඒකකයක් මෙන්ම ජෝනියන්ස් චැනල් ප්‍රවෘත්ති විකාශය ආරම්භ වූයේද මුරලි මහතාගේ සංකල්පයකට අනුවයි. බොහෝ දෙනාගේ අවධානයට යොමු වී ඇති ජෝනියස් චැනල් ප්‍රවෘත්ති විකාශය තුළින් මේ වන විට ආදිශිෂ්‍ය සංගමයේ මෙන්ම පාසලේ තොරතුරු ජයග්‍රහණ මෙන්ම දැනුම් දී ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම කියන්න හැකියාව ලැබී තිබෙනවා. වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය, අවුරුදු උත්සවය, නත්තල් උත්සවය ඇතුළු විවිධ උත්සව පවත්වන අතර සියලු දෙනාට සුහදව එක්ව විනෝද විය හැකි සහෘද සදෑව පසුගිය වසරේ සිට ඇරඹුවේද මුරලි මහතාගේ සංකල්පයකට අනුවයි. බැක් ටු ස්කූල් ව්‍යාපෘතිය දෙවන වරටත් සංවිධානය කිරීම මගින් ආදි සිසුන්ට සිය පාසල් අවධිය යළි සිහිගැන්වීමට මුරලි මහතාගේ දුරකාලය තුළ හැකියාව ලැබුණා. මුරලි මහතාගේ නායකත්වයේ යටතේ තිරසර සංවර්ධන කමිටුවක් නිර්මාණය කෙරුණු අතර ඒ හරහා පාසලේ ඉඩකඩ නිසි කළමනාකරණයකට ලක් කිරීමට ඉදිරියේදී අවස්ථාව හිමිවනු ඇති. සිය දුරකාලය තුළ සාන්ත ජෝන් විදුහල ජාතික පාසල් ලේකණයට ඇතුළත් කර ගැනීමටද ආදි ශිෂ්‍ය සංගමේ සෙසු නිලධාරීන් සමග ඔහු දැඩි වෙහෙසක් ගෙන ක්‍රියා කළා. සාන්ත ජෝන් පාසල් සිසුන්ගේ හැකියාව, දක්ෂතාවය, නිපුණත්වය හා කුසලතා වර්ධනයට අතහිත දීමට නිරන්තරයෙන් ආදි ශිෂ්‍ය සංගමය හරහා නායකත්වය දුන් මුරලි මහතා බොහෝ අවස්ථාවලදී පෞද්ගලිකව සිය කාලය ශ්‍රමය මෙන්ම ධනයද කැප කරමින් කටයුතු කළා. ඔහුගෙන් යම් සහයක් ඉල්ලූ ඕනෑම කෙනෙකුට නොපැකිලව සහය ලබා දීමට හැම විටම ඉදිරිපත් වුණා. ඒ අනුවයි සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඉල්ලීමක් අනුව සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එහි ස්ථාපිත සරස්වති දේව ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළේ. ඒ එම පරිත්‍යාගයේ ගෞරවයද ආදි ශිෂ්‍ය සංගමයට හිමි කර දෙමි. ගත වූ වසර තුන තුළ එල්ල වූ අභියෝග සියල්ලට සාර්ථකව මුහුණ දෙමින් ආදි ශිෂ්‍ය සංගමය මෙහෙය වූ මුරලි ධනරාජා රාමරත්නම් මහතා පාසල සමගද ඉතා සුවදශීලීව කටයුතු කළා. පාසල් සිසුන්, ආදි සිසුන්, දෙමාපියන්, ගුරු භවතුන්, විදුහල්පතිවරු මේ හැම දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වෙමින් මුරලි මහතා ගත වූ වසර තුන තුළ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ බව අප කවුරුත් දන්නා කරුණක්. සිය ව්‍යාපාරික කටයුතු මෙන්ම ආගමික කටයුතු අතරතුරදී පවා වැඩි කාලයක් පාසල වෙනුවෙන් වෙන් කරමින් ඔහු දැක්වූයේ දැඩි කැපවීමක්. ඒ කැපවීම උනන්දුව දක්ෂ නායකත්වය ඔස්සේ ගෙවුණු වසර තුන තුළ ආදි ශිෂ්‍ය සංගමය ඉහළටම ඔසවා තැබීමට ආදි සාන්ත ජෝන් පුතෙකු ලෙස මුරලි ධනරාජා රාමරත්නම් මහතාණනි ඔබ කළ මෙහෙවරට සමස්ත ආදි සාන්ත ජෝන් පුතුන්ගේ ගෞරවනීය ප්‍රණාම. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඉදිකෙරුණු ජංගම දැල් ආවරණය සිසු අයිතියටපත් කිරීම පසුගිය මාර්තු 6 වෙනිදා සිදු කෙරුණා. ඒ සාන්ත ජෝන් විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යකු වන සුනිල් සමරජීව මහතා සහ ආදිශිෂ්‍ය සංගමේ මූල අනුග්‍රහකත්වයෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් නුගේගොඩ සාන්ත ජෝන් විදුහලෙන් මෙතෙක් බිහි වූයේ බොහෝ අඩුපාඩුකම් මැද්දේ ක්‍රමයෙන් සංවර්ධනය වන පහසුකම් යටතේ ක්‍රිකට් ක්‍රීඩාවද ඉදිරියට යමින් තිබෙනවා. ඒ අනුවයි මෙම ජංගම දැල් ආවරණයේ ඉදිකෙරුණේ. ආදි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමේ ඉල්ලීමකට අනුව 90 වර්ෂ කණ්ඩායමේ සුනිල් සමරජීව මහතාගේ ධන පරිත්‍යාගය හා ආදි ශිෂ්‍ය සංගමේ මූල්‍ය දායකත්වයෙන් මෙම ජංගම දැල් ආවරණයේ ඉදිකෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් 5,72,000ක්. ජංගම
දැල්ලාවරණයේ සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් චම් උත්සවයක්ද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ආදිශිෂ්‍ය අනුෂ සමරනායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ආදිශිෂ්‍ය ලහිරු උදාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ජංගම දැල්ලාවරණය සඳහා අනුග්‍රහකත්වය දැක් වූ සුනිල් සමරජීව මහතා, විද්‍යාලීය විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා, ආදිශිෂ්‍ය සංගමේ සභාපති ධනරාජ රාමරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් එයාලට දැන් සාදා දීලා ඕගලන්ට අද පරිත්‍යාග කරන්න ඕගලගේ පරිහරණය සඳහා ඕගලගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙය ඕගොල්ලෝ පාවිච්චි කරන කාලයේ සහ අනාගතයේ ලබන්නත් පාවිච්චි කරන විදිහට ඉතා වටසමෙන් ඉන්ටර්නෙට් එක පාවිච්චි කර අවස්ථාව ලබා දෙන එක සාර්ථක සක්‍රීය මහත්මයා වගේම ආදරණීය ආදිශ්‍ය උත්සාහ ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ විශාල උදව් ප්‍රමාණයක් කළා. ඒ නිසා තමයි අපිට හැකියාව ලැබුණේ අවුරුදු 20ක් ගත අනතුරුව ජංගම ක්‍රිකට් දැල්ලාවරණයේ සිසු අයිතියට පත් කෙරුණා. නව ජංගම දැල්ලාවරණයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ සාන්ත ජෝන් ආදිශිෂ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු උදාරයි. ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පුහුණුකරු සාන්ත ජෝන් ආදිශ්‍ය අනුෂ සමරනායක මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කෙරුණා. ඔහු මීට පෙර පත් කර තිබුණේ ශ්‍රී ලංකා ජාතික වේගපන්දු පුහුණුකරු ලෙසයි. ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් සංචිතය නියෝජනය කළ එවක විශිෂ්ට වේගපන්දු යන ක්‍රීඩකයෙකු වූ අනුෂ සමරනායක මහතා නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක්. සාන්ත ජෝන් විදුහලෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහු පාසලට සමුදුන්නේ 1980 වසරේදී. පාසල් සමයෙන් පසුව අනුෂ සමරනායක මහතා NCC, MUA සහ SSC ක්‍රීඩා සමාජ නියෝජනය කළා. 1988 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඔහු පුහුණුකරුවෙකු ලෙස යළි ක්‍රිකට් ක්‍රීඩාව සමග එක් වුණා. මෙවන විට අනුෂ සමරනායක මහතා ලොව ප්‍රකටමෙන්ම කීර්තිමත් පුහුණුකරුවෙක්. 2000 වසරේ සිට 2015 දක්වා වසර 15 මෙරට වේගපන්දු බලෑණිය නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා වූයේද අනුෂ සමරනායක මහතායි. ඔහුගේ පුහුණුව යටතේ ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා ඇතුළු මෙරට විශිෂ්ට වේගපන්දු යන්නන් රසක් නිර්මාණය වුණා.
තුන්වන මට්ටමේ සුදුසුකම්ලත් ක්‍රිකට් පුහුණු කරුවෙක් මෙන්ම විශේෂඥ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙසද කටයුතු කරමින් සිටි අනුෂ සමරනායක මහතා ශ්‍රී ලංකා ජාතික වේගපන්දු පුහුණු කරු ලෙස පසුගිය පෙබරවාරි මාසයේදී පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. අනතුරුව මාර්තු 22 වෙනිදා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේගපන්දු පුහුණු කරු ලෙසට පත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ. විශිෂ්ටයින් බිහි කරන අතිවිශිෂ්ටයෙකු වූ අනුෂ සමරනායක සන්ත ජෝන් පුතකුපීම සැබවින්ම පාසලට අභිමානයක්. සාන්ත ජෝන් විදුහලට ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරයක් ඉදිකර දීමට 94 වර්ෂ කණ්ඩායම පියවර ගත්තා. ඒ විදුහල්පතිතුමාගේ ඉල්ලීමක් අනුවයි. සාන්ත ජෝන් විද්‍යාලය දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම හා ඊට ක්‍රමෝපාය සකස් කිරීම මේ වසරේ සිට ආරම්භ කෙරුණා. ඒ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතාගේ සංකල්පයකට අනුවයි. විදුහල්පතිතුමා විසින් එහි මූලික සැලැස්ම ආදිශිෂ්‍ය සංගමේ 94 වර්ෂ කණ්ඩායමට ඉදිරිපත් කළා. එම සැලැස්ම භාරගත් 94 වර්ෂ කණ්ඩායමේ සභාපති දිමුත් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායම මෙම ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරය ඉදිකරනු ලැබුවා. එය සිසු අයිතියට පත් කෙරුණේ පසුගිය මාර්තු 27 වෙනිදායි. ඒ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයකින් මෙම ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරය ඉදිකිරීම සඳහා 94 වර්ෂ කණ්ඩායම රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් වැය කර තිබෙනවා. අවශ්‍ය මූලික පහසුකම් වලින් සපිරි මෙම ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරය තවදුරටත් සංවර්ධනය කිරීමටද 94 වර්ෂ කණ්ඩායම සැලසුම් කර තිබෙනවා. මේක ආරම්භ කරලා අපි යාපතිය අධ්‍යාපනය මේකෙන්නේ අපි ජලයාපතික දිගේක විවිධ පක්ෂ මත අවසර ලැබී තිබෙනේ පස්සේ අපේ ප්‍රධාන සමුදායකටයි නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදිශිෂ්‍ය දසුන් සිරෝෂණ මහතා මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගත කිරීම වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබුවා. සම්මාන උළෙල පැවැත්වුණේ පසුගිය මාර්තු 30 වෙනිදායි. රයිගම් ටෙලි සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ කොළඹ ශැන්ග්‍රිලා හෝටලේදී. එහි සමාරම්භක අවස්ථාවට සාන්ත ජෝන් විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුණා. ගත වූ 2003 වසරේ නිර්මාණ ඇගයීම සඳහා මෙවර රයිගම් සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ 20 වෙනි වරටයි. ඊතා විචිත්‍රවත් අන්දමින් මෙවර සම්මාන උළෙල හැඩ කර තිබුණා. මෙහිදී පුංචිතිරේ දක්ෂින් රසක් සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙවර වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ශබ්ද පටිගත කිරීම උදෙසා සම්මානයෙන් පිදුම් ලැබුවේ සාන්ත ජෝන් විදුහලේ ආදිශිෂ්‍ය දසුන් ශිරෝෂණ මහතායි. ඒ ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වූ පාරදිගේ ටෙලිනාට්‍යයේ ශබ්ද පටිගත කිරීම වෙනුවෙන් දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. 24 වන ශ්‍රී ජයතරපුර රත්න මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් නිල වශයෙන් ටිකට් පත් අලෙවි කිරීම පසුගිය මාර්තු 27 වෙනිදා පාසල් පරිශ්‍රයෙන් ආරම්භ වුණා. විද්‍යාලයේ ආදිශිෂ්‍යයන් දෙදෙනෙක් ආදි බැඩ්මින්ටන් ක්‍රීඩක සංගමය හරහා විද්‍යාලයේ වත්මන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට භාවිතාක්‍රම සඳහා බැඩ්මින්ටන් ක්‍රීඩා සපත්තු එක දෙකක් පරිත්‍යාග කළා. සමාජ සත්කාරය සඳහා නිරන්තරයෙන් කැපවන සාන්ත ජෝන් ලියෝ සමාජය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මෝටර් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සංවිධානය කර තිබුණේ පසුගිය මාර්තු 16 වෙනිදා. සාන්ත ජෝන් අධිශිෂ්‍ය සංගමයේ 83 වර්ෂ කණ්ඩායමේ වර්ණක කොස්තා මහතාගේ ධන පරිත්‍යාගයෙන් ලබා දුන් ෆයිල් කබඩ් පාසලේ විදු සංගම් සඳහා ප්‍රදානය කිරීම අවරමින් පළව ප්‍රදානය පාසල් බොක්ෂින් සංගමය වෙනුවෙන් සිදු කෙරුණා. පාසල් මේසපන්දු ක්‍රීඩක සස්මිත් දුන්න චිෂ්‍යා මේසපන්දු ක්‍රීඩා පුහුණු සඳහා අවශ්‍ය බෝල 100ක් පාසල පරිත්‍යාග කරේ පසුගිය මාර්තු 26 වෙනිදායි. දැන් කෙටි විරාමයක්. විරාමෙන් පසු හමු වෙමු ක්‍රීඩා පුවත් සමගින්. Trust. What is trust?
to be assured that you have the solution no matter how hard the task. With products made to be tested in the most demanding conditions. Without any limits. Abro, for 75 years, has manufactured and distributed products with the highest quality that constantly exceeds the most extreme conditions. So rest assured, with Abro products, there is nothing your vehicle cannot get over. Abro, a trusted name worldwide. Then, create up what? නුගේගොඩ සාන්ත ජෝන් විදුහලෙන් ලක්මවට දායාද කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලහිරුදාර පසුගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරයට තෝරා ගැනුණා. ලහිරුදාර තවමත් ටෙස්ටරම් හිමි වී නැතත් අවස්ථා කිහිපයකදීම ටෙස්ට් සංචිතයට තෝරා ගැනුණා. කඩු රකින ක්‍රීඩකයෙකු මෙන්ම දකුණක් ප්‍රතිකරුවෙක් වන ලහිරු පළමු පෙළ තරඟවලදී විශිෂ්ට දස්කම් දක්වන ක්‍රීඩකයෙක්. ඔහු මේ වන විට ලබා ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 6116ක්. ඒ අතර ශතක 11ක් සහ අර්ධ ශතක 34ක් දවනවා. ද්විත්ව ශතකයක් ද රැස්කර ඇති ලහිරු ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවි ලකුණු 290ක්. දේශීය ක්‍රීඩා පිටියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු අවස්ථා ගණනාවකදීම ජාතික ටෙස්ට් ක්‍රිකට් සංචිතයට තෝරා ගැනුණා. මේ වසර තුල ජයග්‍රහීව අවසන් වූ අෆ්ගනිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයටද ලහිරුට අවස්ථාව හිමි වුණා. ලහිරුට තවමත් ටෙස්ට් වරම් හිමි වී නැත. ඊට ඉක්මනින්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට හැකි වේවා යන්න සමස්ත ජෝනුවන්ගේම ප්‍රාර්ථනයයි. සාන්ත ජෝන් විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ මත සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසුව පැවැත්වීමට තීරණය කෙරුණා. කෙසේ වෙතත් ක්‍රීඩා උත්සවයට පෙර පවත්වන තරඟ පසුගිය පෙබරවාරි 16 වෙනිදා ආරම්භ වුණේ මැරතන් ධාවන තරඟයත් සමගින්. 2024 ප්‍රාසල් ක්‍රීඩා උත්සවය ආරම්භ කරමින් මැරතන් ධාවන තරඟය පැවැත්වුණේ පසුගිය පෙබරවාරි 16 වෙනිදායි. මෙහිදී පළමු ස්ථානය හංස නිවාසයේ ලිතුම් නෙත්මින දිනාගත් අතර දෙවන ස්ථානය කෝකිල නිවාසයේ සත්‍රුවන් හංසක සහ තුන්වන ස්ථානය හංස නිවාසයේ GA සහස් හිමි කරගත්තා. අනතුරුව මාර්තු 7 වෙනිදා කිරුළපන ලලිත් ඇතුළත් මුරතලී ක්‍රීඩාංගණයේදී පාපන්දු තරඟය පැවැත්වුණා. මෙහිදී වයස අවුරුදු 14න් පහළ පළමු ස්ථානය මයුර නිවාසයේ දිනාගත්තා. දෙවන ස්ථානය ලිහිණි නිවාසයේ දිනාගත් අතර තුන්වන ස්ථානය කෝකිල නිවාසයේ හිමි කරගත්තා. වයස අවුරුදු 16න් පහළ පළමු ස්ථානය ලිහිණි නිවාසයටත් දෙවන ස්ථානය හංස නිවාසයටත් තුන්වන ස්ථානය මයුර නිවාසයට දිනාගත්තා. අවුරුදු 20න් පහළ පාපන්දු තරඟාවලියේ පළමු ස්ථානය හිමි වුණේ හංස නිවාසයටයි. එහි දෙවන ස්ථානය මයුර නිවාසයටත් තුන්වන ස්ථානය කෝකිල නිවාසයටත් හිමි වුණා. මාර්තු 8 වෙනිදා බැඩ්මින්ටන් තරඟාවලිය පාසල් ක්‍රීඩාගාරයේදී පැවැත්තුණා. වයස අවුරුදු 11න් පහළ පළමු ස්ථානය හංස නිවාසයේ දිනාගත්තා. දෙවන ස්ථානය මයුර නිවාසයේ දිනාගත් අතර තුන්වන ස්ථානය කෝකිල නිවාසයටත් හිමි වුණා. වයස අවුරුදු 13න් පහළ පළමු ස්ථානය හිමි වුණේ කෝකිල නිවාසයටයි. එහි දෙවන ස්ථානය ලිහිණි නිවාසයත් තුන්වන ස්ථානය හංස නිවාසයත් දිනාගත්තා. වයස අවුරුදු 15න් පහළ බැඩ්මින්ටන් තරඟාවලියේ පළමු ස්ථානය හිමි වුණේ මයුර නිවාසයටයි. එහි දෙවන ස්ථානය හංස නිවාසයටත් තුන්වන ස්ථානය කෝකිල නිවාසයටත් හිමි වුණා. වයස අවුරුදු 17න් පහළ පළමු ස්ථානය කෝකිල නිවාසයට හිමි වුණා. දෙවන ස්ථානය ලිහිණි නිවාසයේ දිනාගත් අතර තුන්වන ස්ථානය මයුර නිවාසයට හිමි වුණා. අවුරුදු 20න් පහළ බැඩ්මින්ටන් තරඟාවලියේ පළමු ස්ථානය මයුර නිවාසයේ දිනාගත්තා. දෙවන ස්ථානය කෝකිල නිවාසයටත් තුන්වන ස්ථානය හංස නිවාසයටත් හිමි කරගත්තා. පැපිලියාන උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවති නිවාසාන්තර රග්බි තරඟාවලියේ වයස අවුරුදු 14න් පහළ ප්‍රථම ස්ථානය කෝකිල නිවාසයේ දිනාගත්තා. දෙවන ස්ථානය හංස නිවාසයටත් තුන්වන ස්ථානය ලිහිණි නිවාසයටත් හිමි වුණා. 16න් පහළ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ ලිහිණි නිවාසයයි. එහි දෙවන ස්ථානය කෝකිල නිවාසයටත් තුන්වන ස්ථානය හංස නිවාසයටත් හිමි වුණා. මයුර නිවාසයේ මෙම තරඟාවලියේ අවුරුදු 20න් පහළ පළමු ස්ථානය දිනාගත් අතර එහි දෙවන ස්ථානය හංස නිවාසයටත් තුන්වන ස්ථානය කෝකිල නිවාසයටත් හිමි වුණා. මේ අතර වොලිබෝල් තරඟාවලිය පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණේ පසුගිය මාර්තු 18 වෙනිදායි. වයස අවුරුදු 14න් පහළ පළමු ස්ථානය මයුර නිවාසයේ දිනාගත්තා. දෙවන ස්ථානය ලිහිණි නිවාසයේ දිනාගත් අතර තුන්වන ස්ථානය කෝකිල නිවාසයටත් හිමි වුණා. වයස අවුරුදු 16න් පහළ පළමු ස්ථානය හිමි වුණේ ලිහිණි නිවාසයටයි. එහි දෙවන ස්ථානය හංස නිවාසයත් තුන්වන ස්ථානය මයුර නිවාසයත් දිනාගත්තා. අවුරුදු 18න් පහළ වොලිබෝල් තරඟාවලියේ පළමු ස්ථානය හිමි වුණේ කෝකිල නිවාසයටයි. එහි දෙවන ස්ථානය හංස නිවාසයටත් තුන්වන ස්ථානය මයුර නිවාසයත් හිමි කරගත්තා. අවුරුදු 20න් පහළ වොලිබෝල් තරඟාවලියේ පළමු ස්ථානය ලිහිණි නිවාසයේ දිනාගත්තා. දෙවන ස්ථානය හංස නිවාසයටත් තුන්වන ස්ථානය කෝකිල නිවාසයත් හිමි කරගත්තා.
නිවාසාන්තර පිහිනුම් තරගාවලිය පසුගිය මාර්තු 16 වෙනිදා පැවැත්වුණේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාංගණයේදී. එහිදී ලකුණු 88ක් ලබා ගනිමින් පළමු ස්ථානයේ ලිහිණි නිවාසයේ හිමි කරගත් අතර ලකුණු 85ක් ලබාගත් කෝකිල නිවාසයේ දෙවන ස්ථානයට පත් වුණා. ලකුණු 84ක් ලබාගත් මයුරු නිවාසයේ තුන්වන ස්ථානයේ හිමි කරගත්තා. ලකුණු 73ක් ලබා ගනිමින් සිවුන ස්ථානයට පත් වුණේ හංස නිවාසයයි. පසුගිය මාර්තු 10 වෙනිදා විද්‍යාලීය ක්‍රීඩාගාරයේදී නිවාසාන්තර මේසපන්දු තරගාවලිය පැවැත්වුණා. එහිදී වයස අවුරුදු 12න් පහළ පළමු ස්ථානය මයුරු නිවාසයේ දිනාගත්තා. දෙවන ස්ථානය හංස නිවාසයේ දිනාගත් අතර තුන්වන ස්ථානය ලිහිණි නිවාසයටත් හිමි වුණා. වයස අවුරුදු 14න් පහළ පළමු ස්ථානය හිමි වුණේ මයුරු නිවාසයටයි. එහි දෙවන ස්ථානය හංස නිවාසයත් තුන්වන ස්ථානය කෝකිල නිවාසයත් දිනාගනු ලැබුවා. නිවාසාන්තර මේසපන්දු තරගාවලියේ අවුරුදු 16න් පහළ පළමු ස්ථානය මයුරු නිවාසයට හිමි වුණා. දෙවන ස්ථානය දිනාගත්තේ ලිහිණි නිවාසයයි. වයස අවුරුදු 20න් පහළ තරගාවලියේ පළමු ස්ථානය හංස නිවාසය දිනාගත් අතර දෙවන ස්ථානය කෝකිල නිවාසයටත් තුන්වන ස්ථානය ලිහිණි නිවාසයටත් හිමි වුණා. ඒ අනුව දැනට පවත්නා ඇති තරඟ අනුව නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ ඉදිරියෙන්ම සිටින්නේ මයුරු නිවාසයයි. ඒ ලකුණු 239ක් ලබා ගනිමින් ලකුණු 211ක් ලබා සිටින හංස නිවාසය දෙවන ස්ථානයේ පසුවන අතර ලකුණු 162ක් ලබා සිටින කෝකිල නිවාසය තුන්වන ස්ථානයේ පසුවනවා. සිවුවන ස්ථානයේ පසුවන ලිහිණි නිවාසය ලබා සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 157ක්. නිවාසාන්තර බොක්සිං ක්‍රීඩා තරගාවලිය මෙවර ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ඒ ආදි බොක්සිං ක්‍රීඩකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන්. නිවාසාන්තර බොක්සිං ක්‍රීඩා තරගාවලිය මෙවර පැවැත්වුණේ 15 වෙනි වරටයි. ආදි බොක්සිං ක්‍රීඩකයන්ගේ සංගමය මෙම තරගාවලිය සංවිධානය කළා. පසුගිය මාර්තු 12 වෙනිදා මෙම තරගාවලිය පැවැත්වුණේ පාසල් පරිශ්‍රයේ ආදි බොක්සිං ක්‍රීඩකයන්ගේ සංගමය විසින්ම ඉදිකළ ක්‍රීඩාගාරය තුලදී වීම විශේෂත්වයක්. මෙවර තරගාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උපසභාපති විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති වසන්ත කුමාර විතනගේ මහතාගේ ප්‍රධානත්වයේ. මේ අවස්ථාවට සාන්තිෂෝන් විද්‍යාලීය විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා, ආදි ශිෂ්‍ය සංගමේ සභාපති මුරලි ධනරාජා රාමරත්න මහතා, ආදි ශිෂ්‍ය සංගමේ විධායක උපසභාපති දේවක පෙරේරා මහතා, ආදි ශිෂ්‍ය බ්‍රිගේඩිය රොෂාන් කන්නංගර මහතා, ආදි ශිෂ්‍ය කර්නල් ලිලන් රංචාගොඩ මහතා, සිව්ස් ක්‍රීඩා සමාජයේ සභාපති ඉන්ද්‍රාණි චන්ද්‍රලතා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද සෙල්ලම් කරන ක්‍රීඩා කරන හැම ක්‍රීඩකයෙක්ම එක්කෙනෙක් ජයග්‍රහණයකට බවට පත් වෙනවා, එක්කෙනෙක් අනිවාර්යයෙන්ම පරාජයකට බවට පත් වෙනවා. ඒතර වෙන මේ ජයග්‍රහණය නිසා පරාජය කොහොමද අපි විඳ දරා ගන්න කියන එක තමයි අද දවසේ අපි මේ බොක්සිං ක්‍රීඩා කවියතුන දකින්න වැදගත්ම කාරණාව වෙන්නේ. උදාහරණකින් ඉල්ලන්නේ අද මෙතන සෙල්ලම් කරන හැම ක්‍රීඩකෙක්ම ජයග්‍රහණය කියන එක හැමතිස්සෙම අපිට ලබා ගන්න එක ලේසි. The winning is always easy. ජයග්‍රහණය කරන ක්‍රීඩකයෝ වගේම පරාජය වෙන ක්‍රීඩකයන්ට අන්න ඒ පරාජය තුලින් ජයග්‍රහණය දකින්න පුළුවන් නම් මම හිතනවා අපි මේ රටේ තව ක්‍රීඩාවේ ඉදිරියට යයි කියලා. තරගාවලියේ සමස්ත ශූරතාවය දිනාගත්තේ හංස නිවාසයයි. මයුර නිවාසය අනුශූරතාවය දිනාගත්තා. තුන්වන ස්ථානයේ කෝකිල නිවාසයට හිමි වූ අතර සිවුවන ස්ථානයට පත් වුණේ ලිහිණි නිවාසයයි. තරගාවලියේ කනිෂ්ඨංශයේ දක්ෂතම ක්‍රීඩකයා හංස නිවාසයේ එස්.වී. පුංචේවා දිනාගත් අතර දක්ෂතම පරාජිතයා හංස නිවාසයේම දිනෙත් කෞෂිකයි. ජ්‍යෙෂ්ඨංශයේ දක්ෂතම ක්‍රීඩකයා මයුර නිවාසයේ එම්.එස්.එල්. ජයරත්නයි. එහි දක්ෂතම පරාජිතයා බවට පත් වූයේ මයුර නිවාසයේ එස්.ටී. ගාල්ලගේ. පසුගිය මාර්තු මාසයේ සාන්ත ජෝන් ක්‍රීඩා පිටියෙන් වාර්තා වූ තවත් ජයග්‍රහණ කිහිපයක් දැන්. පාසල් ක්‍රිකට් සංගමය සංවර්ධනය කරන තෙවන තරගාවලිය යටතේ පසුගිය මාර්තු අරහණදා පැවති හංවැල්ල රාජසිංහ විද්‍යාල සමග තරගයෙන් පළමුවෙනි ජයක් ලැබීමට නුගේගොඩ සාන්ත ජෝන් කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්තූර පහර දුන් සාන්ත ජෝන් කණ්ඩායම සීලු දෙනා දැවි ලකුණු 239ක් රැස් කළා. ඕභාෂ මලින්ට ලකුණු 77ක් රැස් කළ අතර තිමාක සුබසන් ලකුණු 57යි. පිළිතුර ඉන්න ක්‍රීඩා කළ හංවැල්ල රාජසිංහ කණ්ඩායම ලකුණු 102කට දැවී ගියා. නායක පීමාල් දේවරංග ලකුණු 18කට කඩුලු 4යි. ඒ අනුව නැවත ලකුණු රැස් කිරීමට පිටීට පැමිණි හංවැල්ල රාජසිංහ දායම දින අවසන් වනට කඩලු 5කට ලබා සිට ලකුණු සංඛ්‍යාව 170යි. නායක පීමාල් දේවරංග සහ ලක්ෂිත එරංග අතරේ කඩලු දෙක බැගින් බෙදී ගියා.
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලබන 2024 ආධුනික පුහුණු තරගාවලිය පසුගිය මාස 9 වෙනිදා පැවැත්වුණා. එහිදී කැවිති ආරුදු පැන් 15 මීටර 50 පස්පසාර බාලක තරගයේදී පරසාදර මට්ටම අභිනවයෙන් ජයග්‍රහණ ලැබීමට සාන්ත ජෝන් විදුහලේ ඉසුර දම්මීර සමත් වුණා. ශ්‍රී ලංකා පාසල් මේස්පන් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් කණ්ඩායම මේස්පන් තරගාවලිය පසුගිය මාර්තු 26 වෙනිදා පැවැත්වුණේ බණ්ඩාරගම ගෘහස්ස ක්‍රීඩා සංකේතයේදී. ඒ වයස අවුරුදු 16 කාල ඊ කාණ්ඩයේ 3 වන ස්ථානය සාන්ත ජෝන් ක්‍රීඩකයන් හිමි කරගත්තා. එම පුතත් සමගින් ජෝනියස් නිවුස් අදට අවසන්. යලිත් හමුවෙමු මැයි 10 වෙනිදා. සුබ දවසක්.